ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩක මහේල ජයවර්ධන කියන්නේ ලෝක කුසලාන තරගාවලිවල ඉතාම සාර්ථක ප්‍රතිකරුවෙක්. මහේලට 2003 ලෝක කුසලානයේ තමයි අමිහිරි මතකයක් උනේ. 2003 ලෝක කුසලාන තරගාවලියේ දරුණු පසුබෑමකට ලක්වුණු මහේලට දැඩි විවේචන ආවත් මහේලේ හැම දෙයකටම පිටින් උත්තර දීලා ගොඩ ගියා. ක්‍රීඩකෙක් අසාර්ථක වෙද්දී එල්ලවන චෝදනා මොනතරම් ක්‍රීඩකයන්ට බලපානවද කියලා හොඳටම දන්න මහේල පසුගිය දවසක පාකිස්තාන් නායක බබ අසාම්ගේ අසාර්ථක වීම ගැන කතා කරලා තිබුණා. එතෙන්දි මහේල කියලා තිබුණේ බාබ විවේචනය කරන්න එපා කියලා. මේ දවස්වල ලකුණු අතර නැතිවීමත් ආසියානු කුසලාන තරගාවලියේ පරාජයත් එක්ක දැඩි චෝදනාවලට ලක්වන බාබ ඒව නිසා ලෝක කුසලාන තරගාවලියත් වරද්ද ගන්න පුළුවන් නිසා එහෙම නොකර ඉන්න කියලා තමයි මහේල කියන්නේ. බාබ වගේ විශේෂ හැකියාවක් තියෙන ක්‍රීඩකෙක් මානසිකව පහළ දාන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද බාබ පාකිස්තාන කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියට ගොඩක් වැදගත් වෙයි. ආසියානු කුසලානේ ගැන තාමත් බාබට චෝදනා එල්ල වෙන විදිහ තමයි පේන්න තියෙන්නේ. හැබැයි හොඳම දේ ඒක අමතක කරලා ලෝක කුසලානිය ගැන කතා කරන එක. ICC එක විශේෂ සාකච්ඡාවකට එකතු වෙලා මහේල කළ කතාබහේදී තවදුරටත් කියන්නේ බාබට තියෙන පීඩනය එක අසාර්ථක වෙන්න පුළුවන් කියලා. එයා තමයි කණ්ඩායමේ හොඳම ප්‍රතිකරුවා. ඒ වගේම කණ්ඩායමේ නායකයා. එහෙම වුණාම අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔහු විවේචනය කරලා තව පීඩනයට ලක් කරන්න හොඳ නැත්තේ. මම හිතන්නේ නායකත්වය පොඩ්ඩක් අමතක කරලා ලෝක කුසලානියට ප්‍රතිකරුවෙක් විදිහට සූදානම් වෙන එක තමයි එයාට තියෙන හොඳම දේ. මොකද ප්‍රතිකරුවෙක් විදිහට විශ්වාසය හැදුනොත් නායකයෙක් විදිහටත් වැඩ පෙන්නන්න පුළුවන්. කුසල් මෙන්දිස් අසාර්ථක වෙද්දිත් විවේචකයන්ට ඒ දේ කරන්න එපා කියපු මහේල ওই විදිහට තමයි පාකිස්තානයටත් වටිනා පණිවිඩයක් දීලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.